දැන් ඔය මච්චරිය කෝසිය සිටුවරයා මසුරුයිනේ. මෙයා කැවුමක් කන්නාසිදල දැන් ඉතින් ගෙදර ගිහින් නෝනට කිව්වෙත් නෑ මොකොත් ගිතෙල් යනවා තෙල් යනවා අපරාධේ මගේ මේ ධනේ වේදන් වෙනවා. මේ ධනේ කියන්නේ කොහාල් ටිකක් යන්නේ පැණි ටිකකුත් එක්ක කිව්වෙම නෑ. පඬු පැහැවිලා අනහරි ඉල්පිලා දැන් ආසාවක් ආව මිටුන් නැත්තම් වෙනවනේ. කල්පනා කර කර ඉන්නකොට මෙයා ඇඟ දිරනවා. නෝනට තේරුණා මෙයා දැන් ගිහලා බැරි මත ඇඳේ මුණින් අතර වැතිරලා ඉන්නවා. නෝන ඇවිල්ලා හෙව්වා ඇයි මහත්තයා මොකද ප්‍රශ්නේ? රජතුමාවත් කිපුණද නෑ කිව්වා. ළමයිත් එක තරහ වුණා. දාසියොත් එක තරහ වෙලා නෑ කිව්වා. එන ආසාවක් අත ඇති වෙලාද? කිව්වේ නෑ මුලින් ගිලගෙන හිටියා. පස්සේ හිමීට කිව්වා ගන් වචන ගිලගෙන අමාරුයි වගේ මට ආසාවක් තියෙනවා. මොකක්ද ආසාව? අපේ කියන්න කිව්වා. මොකද්ද? මට මේ කැවුමක් කන්න ආසයි. අනේ ඕකද කියලා වසෝ කෝටියක් ධනෙ තියෙන්නේ ඔය ගමටම දීලා කමු කිව්වා. මොන ගමටද? ගමට දෙන්නේ මොකටද කියමු? ගමේ මිනිස්සු කයි කිව්වා? කමු මොන හදාගෙන මට 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 ඒක එන අපි පාරේ ඉන්න අයට අපේ ලේන් එකයටවත් දෙමුද? බෑ කිව්වා. පුතාලට දීලා ඕ ළමයින්ට ඕනේ නැහැ. මා මටයි ඔයාට හදමුද? තමුසෙටම කොටේ. තමුසෙ මොනව කරාටි කැමුද? මට දෙනවා. නිකන් බිම හැදුවොත් මිනිස්සු දකින්න එකෝ. සත්මහලට යන් කියලා දරත් අරගෙන ලිපුත් අරගෙන භාජනත් අරන් ඉතලුත් අරන් ඔක්කොම අරගෙන උරර නැග්ග දැන් ඕනා. මෙයා කරේ මොකද ඔක්කොම ටික ලීට දාලා දොරවල් ටික ලොක් කරගෙන කියලා දැන් උඩ ඉන්නවා බය නැතුව දැන් කවුරුත් එන එකක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ නෝනින් දැක්ක මෙන්න මෙයා කැවුම් හදනවා. මොග්ගල්ලාන කැවුම් වලඳන්න අද පුළුවන් අපිටත්. ඒ නිසා මමයි 500 නමක විහාරෙ මින්නම් සවැත් නුවර ඔබ රජගහනුවර සක්කර ගමට ගිහිල්ලා යොදුන් 45 දුරයිනේ. දැන් බලන්න මේ බලයගෙන මං කියන්නේ ඉරදි බලයගෙන ගිහිල්ලා দমনය කරන් එන්නකෝ මෙයා. දැන් ස්වාමීන් වහන්සේ කසනේකින් ඉරදි බලේ යන්න පුළුවන්. ගිහිල්ලා දැන් සත්මහල් උඩම ජනේල ළඟ ඉන්නවා මෙන්න හිටගෙන. බැලුවම තරහා ගියා හොඳට. මේ අයගෙන් බේරෙන්නේ නැයි මෙච්චර උඩ ආවේ? මේ ශ්‍රමණේ උඩටත් ඇවිල්ලා දැන් කොහොමද ඉලව ගන්න කියලා කෝ උතන හිටගෙන හිටියා නෙවෙයි සක්මන් කරත් දෙන්නේ නැහැ කෝ. ස්වාමීන් වහන්සේ සක්මන් කර අහසේ. ආන ඉරදි බල. ඕක තමයි ඉරදි කියන්නේ. මනෝ මෙරිදි ඥාන, ඉද්දිවිද ඥාන කියන දෙකෙන් මේ වගේ ඉරදි පාන්න පුළුවන්. මනෝ මෙරිදි ඥානෙන් රූපමාවන්න පුළුවන්. ඉද්දිවිද ඥානෙන් බොහෝ දේ කරන්න පුළුවන්. සිතූ දේ කරන්න පුළුවන්. අනිත් එක ඉරදි බලෙන් අග්‍රම ස්වාමීන් වහන්සේ මේ ඉන්නෙත්. මහමුගලන් මහරහතන් වහන්සේ. කිව්වා ඇවිද්ද නෙවෙයි. පළබ්බෙනන් අහසේ වාඩි වුණත් දෙන්නේ නැහැ කෝ. එසේම වාඩි වුණා වැඩ සිටියේ. කිව්වා පලක් බඳන් හිටියේ නේ මේ උළුවාසුරට ඇවිල්ලා වාඩි වුණා දෙන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා ඉතින්ටත් වැඩියා. කිව්වා උළුවාසුර නෙවෙයි ඇවිල්ලා දුම් දැම්මත් දෙන්නේ නැහැ. සායනස මුළු ඇඟෙම දුම් දාලා දුමෙන් ඇහිලා ගියා මේ කට්ටිය. දැන් පේන්නේ නැක් කෙනාට. හිතුණ කියන්න දුම් දාලා නේ ගිනි දැම්මත් දෙන්නේ නැහැ කියලා කියන දිනි දාලා මේක පිච්චුනොත් එහෙම කියලා. අනේ මේ නෝන බලන්නකෝ දැන් බේරෙන්නත් බැහැ හරි වදයක්. මං විතරන්නේ මේ භික්ෂුවත් කැවුම් වන්දන්න ආසය වගේ. ඒ කියන්නේ පොඩි කැවුමක් දීලා වචවමුද මෙයා. බේරෙන්න බෑනේ. පිටි චුට්ටක් තරම් දැම්මා තාච්චියට. තැටි කැවුම් කියලා කියන්නේ. මුළු තැටිය පිරෙන්න කැවුම හැදුනා. ගොඩක් දැම්මද ලොකුනේ. කෝ දෙනවා කියලා අරගෙන දැන් මේ මිනිස්සයම දැම්ම. දැන් මසුරු කමනේ. එයා දැම්ම ඊට වඩා කැවුම ලොකු වුණා. දැන් එන්න එන්න කැවුම් ලොකු වෙනවා. එරිදි බලේ අධිෂ්ඨාන කරන්න ස්වාමීන් වහන්සේ. බලන් ඉද්දි කැවුම් ටික ලොකු වෙනවා. දාන දාන එක ලොකු වෙනවා. දැන් ඔක්කොම එකතු කරලා කොහේ නැ එක කැවුමක් ඔය පොඩිම කැවුම තෝරලා දෙන්නකෝ. ඒක තෝරන්න ගියා මොකද වෙලා තියෙන්නේ? ඇලෙනවා. කැවුම් මල්ල මැල්ල දැන්කට නෑ නෝන එහෙන් අදින මහත්ය මෙහෙන් අදින දෙන්න කැවුම් ඇද දින්න දෙන්නටම දාඩිය දැම්මද දාඩිය දානකොට මහන්සි වැඩිකමට කැවුමුත් එපා වුණා. අනේ ඔන්න ඔක්කොම දීලා දාන මට කැවුමුත් එපා ගුවා. දැන් ටිකක් දමනේ වුණා නේ. ස්වාමීන් වහන්සේ පිළිගත්ත පිළිගත්තම ජනල් පඩි උඩ වැඩි ඉඳගෙන පරියන් කිව්ව දෙන අහසින්දා ධර්මයේ කිව්වා දාණ ආනිසංස බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙව කියද්දි මෙයාලා සිත පැහැදුනා. අන දමනේ වුණා. මසුරු සිතාන කෙනෙක් කෝටි 80ක් තිබිලත් පරිහරණය කරේ නැහැ. ළමයින්ටවත් දුන්නේ නැහැ. දැන් කැවුම් දීලා හිත පහදවගත්. කිව්වා මේ ආසනේ වැඩි ඉඳගෙන වළඳන්නකෝ. නෑ සිටුවරේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ඉඳගෙන බලන් ඉන්න දානෙ ගේනකම්. අද කැවුම් වලින් දානෙ වළඳන්න ඉන්නේ කියලා කිව්වා. ඊට පස්සේ කොහොමද ඔය එච්චර දුර යන්නේ? හරි ඔබ කැමති නම් මම එක්ක යන්නම්කෝ. හරි එහෙනම් ගන්න කිව්වා කැවුම් ටික ගත්ත අතට ගිතෙල් ආදී අතට ගත්ත පැණි අරගත්ත දෙන්නත් එක්ක. එහෙනම් පඩිපෙලේ උඩ ගෙදර කියලා හිතන්න පඩිපෙලේ යට සවැත් නුවර දෙවුනම් බේර කියලා හිතාගෙන බහින්න කිව්වා. ස්වාමීන් වහන්සේ අදිෂ්ඨානයක් කළා උඩුමහල ගෙදරත් යටිමහල දෙවුරම් බේර වෙන්නට. පඩිපෙල බහලා පය තියලා තියෙන කොහෙටද? දෙවුරම් බේර දොරටුවට. ඇතුළට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කළා ස්වාමීනි දානෙට වෙලාව හරි කියලා. බුදුරජාණන් වහන්සේ 500 නම බලන් හිටින වටිනේ. දැන් ගේන කම්ප කැවෝ. දැන් මේ ආසාවට නෙවෙයි මේ කෙනාට පිටිටගෙන දමණය කරන්න.
ඉතින් දානසාලට වැඩියම මේ උපාසක තැන පැන් පිළිගන්නේ වුණා උපාසිකාව කැවුම් පිළිගන්නගෙන ගියා සෑහෙන පරිදි භාග්‍යතුන් වහන්සේ කැවුම් වැළඳුවා 500 නමකුත් වැළඳුවා ඊතර ස්වාමීන් වහන්සේලාට දුන්නා යාචකයන්ටත් දුන්නා මේ දෙන්නත් ඇතිපම කෑවා ඒත් අවසන් වෙලා නැහැ මොකද ඉරදි බලෙන් දැන් කැවුම් එන්නේ අර කැවුම් ටික එන්නේ වැඩි වෙනවා දෙන්න දෙන්න වැඩි ගන්න ගන්න වැඩි වෙනවා කිව්වා ස්වාමීන් කැවුම් අවසන් වෙන්නේ නැහැ කිව්වා දොරටුව ගව ගලක් තියනවා කෝ දෙවුරම් බෙහෙරේ ඒ ගලට ගිහින් දාන්නකෝ තැනුත් එකට කියන්නේ කැවුම් ගල කියලා මොන ගලද කැවුම් ගල මසුරු කෝසි සිටුතුමා කැවුම් දාපු ගල දැනුත් තියෙනවා ආන්න බලන්න ආනුභාවය නේ ඉරදි බලේ හැටි දැන් මුගලන් සාවින්නාසික දමණය කළා සතුටුයිද ඒක අහනකොට සතුටුනේ ඒකනේ අපිටත් සතුටුනේ ඒවර මේවනේ එපා කියලා සමහර අය කියන්නේ කියවන්නේ මේ ධර්මයේනේ මේ කොහෙද තියෙන්නේ ධම්මපද අට කතාවේ ධම්මපද පාළියේ පුෂ්ප වර්ගයේ තමයි සඳහන් වෙන්නේ යතාපි බමරෝ පුප්පා බමරෙක් මලකින් වන්න ගන්ධං අහේට යන් වරණයවත් සුවඳටවත් මලටවත් පෙතිවලටත් හානි නොකර මේ බඹරා රොන් ගන්නවා වගේ ඒවං ගාමේ මුනිචරේ මුනිවරයා රහතන් වහන්සේ ගමේ හැසිරෙන්නේ එහෙමයි ආර්යයන් වහන්සේ ගමේ හැසිරෙන්නේ එහෙමයි මිනිස්සුන්ට වද දෙන්නේ නැහැ දෙන්න බැරියව ඉල්ලන්නේ නැහැ ඉගයක් ගයක් පාසයි දෙන බත් ටිකෙන් කොටසත් තමයි උන්වහන්සේලා වළඳන්නේ අරගෙන පිළිගන්නේ වදයක් නෙවෙයි ආන් ඒ අර්ථ කරලා දේශනා කළේ ඊට පෙර අනුමෝදනා දේශනා දෙන්නටම කළා දාන කතා දානය පිළිබඳ විස්තර සීල කතා සීලය පිළිබඳ විස්තරය සග්ග කතා ඒ දෙකේ ආනිසංස සුගති දෙව්ලොවේ සැප ගැන විස්තර කරනවා ඇයි දෙව්ලොවේ සැප ගැන භාග්‍යතුන් හස් විස්තර කරන්නේ පින් නොකරන අයට පින් කරන්න කැමති වෙන තමයි දෙව්ලොව ගැන කියන්නේ කියන්නේ දනොත් දේශනා කරනවා අපි දේශනා කරන මොකද දේශනාවල තියෙන දෙව්ලොව සැප විමාන වස්තුවල තියෙනවා අර දෙව්ලොව ගැන සඳහන් වන ඔය සක්කපඤ්ඤ සූත්‍රය ජනමසම්බ සූත්‍රය වැනි සූත්‍රවල තියෙනවා. ඉතින් මේ දේශනා අපි අහනකොට අපිට දෙව්ලෝ ගැන කැමැත්තක්. දෙව්ලෝ ඉතින් යන්න නිකම් බෑනේ. අර ගමරාළ ගිය තාලට යන්න බෑ. එහෙනම් මොනවද කරන්න ඕන කියලා හිතනවා. දන් දෙන්න, සිරලක් ඉන්න, භාවනා කරන්න. ආන්න එතකොට එයා දිව්‍ය ලෝකෙ ගැන හිතාගෙන හරි කමක් නැහැ. කුසල් කරන ඉස්සෙල්ලා. එතකොට එයා ඉබේටම නිවන් මඟ යනවා ඊට පස්සේ. මේ භාග්‍යවතුන් වහන්සේගේ මේ පිළිවෙල දේශනාව. පිළිවෙල දේශනාව සාමුක්ඛාංශික දේශනාවට පෙර ආනිසංස කියලා අතර වෙන්නේ නැහැ. කාමණං ආදීනං ඕකාරය සංගලස ඒ ලැබුණත් ඒවත් නැති වෙනවා වෙනස් වෙනවා පීඩා ඇති වෙනවා කාම වස්තුන්ගේ බය තියෙනවා දුක තියෙනවා ඇටසැකිලි වගේ මස් වැදලි වගේ හැමෝටම සාධාරණයි උකුස්සෙක් ගත්ත මස් කැටියක් නම් අනිත් උකුස්ස වෙවිල කොටන අය එයා තේරීම අනික් කෙනා ගන්න එයාට කොට ඔහොමම තමයි මේ කාම වස්තු අල්ලන් ඉන්නකන් දුකයි පීඩා අනතුරු වැඩි පළපිරි ගහ වගේ අර පොළු ගහල විනාශ වෙන්නේ ගහ හානි වැඩි හොරු පනිනවනේ අනතුරු වැඩි ධනෙ වැඩි වෙන වැඩින බය වැඩිනේ ආ නේද තාප්පෙට වීදුරු කටු ගහගෙන කැමරා දාගෙන ඔච්චර බයෙන් දින්නේ ඇයි තියෙන නිසා නේ කාම ආදීන කාමාණං ආදීන ගිනි අඟුරු වලගේ තැවෙනව දැවෙනව නිත දිවාරය දෙකේම ගිනි සුලක් වගේ පිච්චෙනවා හිත පිච්චංග නෙවෙයි හිත පිච්චන මේ කාම වස්තු වලට සායි බාරයව කියන කාම වස්තු බයෙන් ඉන්නේ බිරිඳ ගමනක් ගියොත් එනකම් බයයි ස්වාමිය වැඩට ගියොත් එනකම් බයයි සක්කර වට්ටමකට අහුවේද කියලා නෝන බයින් ඉන්නවා 64 මායමකට අහුවේද කියලා බයින් ඉන්නවා ඒ කියන්නේ හරි බය කියන්නේ ජීවිතේ දෙන්නම කොයි වෙලාවෙම එක වෙනස් වෙයිද දන්නේ නැහැ ඉතින් අර නිසා හොයලා බලනවානේ ටෙලිෆෝන් එක චෙක් කරනවා හැක් කරනවා බලනවා මේ ඔය ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ කාමේ බය දරුවෝ ගැනත් බයින් ඉන්නේ දරුවෝ වෙනස් වෙයිද නොමගෙයිද කොහෙද සපත් තියෙන්නේ කාමේ ආන්නේ ලැබිච්ච සැපේ ආදීන භාග්‍යතුන් වහන්සේ මැනවින් අපි වගේ නෙවෙයි අහසේ සඳ මඩල ඇඳ වගේ පෙන්වනවා දෙනවා හරියටම ඒක ඒ දේශනා කාටවත් කරන්න බෑ බුදුරුන්ට පමණක් සාධාරණ දේශනාවක් ඒක පොතකවත් නැහැ ඒක ඒ තරම් විස්තරවත් ඒ ති විස්තරව දේශනා කරනවා යම් කෙනෙක් හමු වුණාම නිවන් දකින්න පින් තියනවනම් විතරක් දේශනා කරනවා විස්තර කතා ඊළඟට නෙක්ඛම්යානිසං දැන් කාමයන් හොඳ නැත්තම් මොකද කරන්න කාමයෙන් නික්මෙන්න අතහරින්න කියනවා ආන්න පැවිදි වීම යානිසංස කියනවා එතකොට ඒකේ සුවය මොකද්ද? අරති මිච දුක් ටික ඔක්කොම නැහැ පැවිදි වුණා. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරද්දී අර විසවයි සිටු දේවියයි මසුරු කෝසිය සිටුත දැන් මසුරු කියන්න බෑ දැන් සෝතාපන්නයි. කෝසිය සිටුවරේ ආර්යයන් වහන්සේත් විසව දේවියත් සෝතාපන්න වුණා. එතනින් පස්සේ 80 කෝටියක් ධනියම බුදුසසුනට වියදම් කළාලු. සක්කර ගමේ රජගහනුවර. ඉතින් කතාවක් යනවලු මේ දම් සභාවේ ඊළඟ දවසේ
ස්වාමින්වහන්සේලා අතර බලන්න මුගලන් ස්වාමින්වහන්සේගේ අනුභවය අහසින් ගිහිල්ලා දමණය කළා. එයාලා අහසින් මෙක්කගෙනත් ආවනේ. ඒ මදිර සෝවාණුක්කලාණේ කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා දේ අර ගාථාව දේශනා කරලා වර්ණනා කරලා දේශනා කරන අද පමණක් නෙවෙයි මේ මොක්කලාණයන් මෙයව දමණය කළේ. අතීතෙත් දමණය කළා. ආරාධනා කළා. ඇයි කොහොමද කියලා. සිටුවරේ කල්නුත් මෙතුමා බරණැස් නුවර ඇස් දෙක වපරයි කකුල් කොරයි ඔළුවේ පිළිකාවක් ඒ කියන්නේ මෙද දෙයක් ඒ නිසා ඉල්ලීස කියනවා ඉල්ලීස ජාතකයේ මේ ඉල්ලීස සිටුවරයාගේ තාත්තලා හොඳ හොඳට දන් පින්කම් කරපු අය තාත්තා මරණ ගම මෙයා මොකද කරේ දානශාලා බිඳලා හිඟන්නොන්ට ගහලා පෑන්නෝ පානල අර වගේම සල්ලි දැන් අර පුරුද්දනේ ඉන්නේ දැනුත් එකතු කරගෙන හිටියා තාත්ත බලන දෙවලු ඉඳන් කෝ දැන් සක්දේව රජ වෙලා තාත්තා පින් කරලා බලනකොට මෙයා දෙන්නේ නැහැ දවසක් ඔය අරව ගේනකොට මේ මිනිස්සේ සුරා බොනවා දැකලා සුරා බොන්න ආසිතුණා ඉතින් කෝ කාටවත් දෙන්න බෑ මුදල් වියදම් හොරාට බොන්න ඕනේ කියලා ඊපස් ගොට්ටක් ගේන්නගෙන අර පඳුරක් ආසින් ඉඳන් දැන් ඕන ගංගායිනේ බොනවා මෙයා ඒ වෙලාව කරගෙන තාත්ත මොකද කරේ එවනිම වේශයක් මවාගෙන ඇස් වපරයි අකුල කොරයි දැන් එනවා කොහෙටද රජතුමා ළඟට කීන් කියන ස්වාමීනි මේ ධනිය ඔබ වහන්සේ ගෙන්නක පුදුම හැබැයි මේ දෙන්නේ නැති මනුස්සය කියන එකනේ. නමුත් ඉතින් ඒ වගේම නිසා විශ්වාස කරා දැන් දෙන්නේ එක වගේ. හරි ප්‍රශ්නයක්. නියුන්න වගේනේ. අර වගේම මම ආ මොකටද පාඩම ගන්න? තාත්තා එන්නේ සක්දේව රජු. එවිලකෝම එනම් මට වැඩක් නැහැ සිටුතුමනි මට තියෙනවනේ. එහෙනම් මං දන් දෙන්නද? කැමැත්තක් කරගන්නකෝ. දැන් අවසර ලැබුණා නේද තමාගේ. ගෙදර ගිහිල්ලා කිව්වා මුරකාරයන්ට කිව්වා මම වගේ මිනිහෙක් ඒ කිව්වා. ආවත් ගහලා පන්නන්නකෝ. ගෙන් ගෙට ගන්න එපා කිව්වා. මේ පුතාට දඬුවම් දෙන්නේ තාත්තා. විසව මේ බිරිඳත් ආව ගමන් පිරිවරා ගත්තා සතුටින්. ඒ ඉතින් මහත්යන් කිව්වා දේවිය අද දන් දෙන්න ඕනේ. හරි පුදුම ළමයින්ට නෝනට කවදාවත් දෙනවයි කියලා වචනවත් අහලා නැහැ ගෙදර. ආ කමන්නේ දෙමු ස්වාමීනි කියලා දැන් ඔන්න දෙන්නත් එක රත්තරන් ඔක්කොම ගෙනල්ලා මිදුල ගොඩ ගැහුවා. අඬ බෙරයක් යව කැමති අයවිල ඇති පදන් රත්තරන් අරන් යන. මිනිස්සු කරත්ත පිටින් දැන් පුරව යනවාවිල්ලා. එක මනුස්සෙ මොකද කරේ කරත්තේ අර සිටුවරේ කරත්තෙම ඒගොන්නු දෙන්නම් බැඳගෙන ඒ කරත්තෙම පුරවගෙන යනවා දැන් පින්දිදි පින්දින්නේ අර පඳුර ගාවේදී අනේ සිටුවරේ නම් මගේ අම්මා තාත්තා වන්න කරන දවක් මට ගලේ මට දැන් ජීවිත කාලේ වැඩක් පලක් කරන්න ඕනේ මේකෙන් ජීවත් වෙන්න පුළුවන් අනේ මෙතුමාට නම් මේ නිවන් දකින්න හරි මොකක් හරි කියන්න ඇති ලැබෙන්න කියලා බැලුවා මේ මගේ කරත්තේ නේද මේ වෙරිමතින් ඉන්නේ බීලාන ඉන්නේ අර පඳුරස්සේ මගේ ගොන්නු දෙන්න නේද මගේ රත්තරන් නේද දුවගෙන ගෙලා අර මනුස්සගේ රැහෙනෙන් අල්ලගත්තා මගේ කරත්ත දීපිය කියලා මොන කරත්තයක්ද මට මේ ලැබිච්ච ගන්නේ කියලා පයින් ගැව්වා විසිවිලා කියලා වැටුණක පාර ආයෙත් නැගිටලා ගස්ස දාලා ආයෙ දුවගෙන ගිහිල්ලා පස්සෙන් එල්ලුණා පස්සේ හිටපු මනුස්සයා මොකද ඒත් පයින් ගැව්වා ආයෙ දැන් දෙපාරක් ගුටි කාලා බිම් වැටිලානේ වෙරි හිඳුණා දැන් ඊතෝ රජතුමා මගේ ධනිය අද්දනවා ඇති ඉක්මනට යන්න ඕන කියලා මාලි මේ ගියා මාලිගයට බලන්න යනකොට මිනිස්සු මේ කූඩවලට බෑග් වලට පුරවගෙන දැන් යනවා ගෙදර. කියනකොට මිනිස්සුත් ඉතින් පහර දීලා යනවා. ඇයි ඉතින් සිටුවරේ ඇතුළේ ඉන්නවනේ මේ වෙන එක්කනේ. සේවකයෝ මොකද කරේ ඇදලා දැම්ම එළියට. දැන් ගුටි කාලා මදිවට දැන් තවත් ගුටි කාලා දැන් කරන්න දෙයක් නැහැ. මෙතන ඉඳලා නාරියන්නේ නැහැ කියලා මාලිගයට ගියා රජතුමා. ඊයින් කෝ ඇයි රජතුමනි මෙහෙම කරන්නේ මගේ ධනයයි අදින්නේ. ඇයි ඔබම නෙවිලා මට කිව්වේ නෑ මම නෙවෙයි කෝ වෙන කවුරු හරි කෝ. එහෙනම් දෙන්නම ගෙන්නෝද අධිකරණයට. දැන් දෙන්නම කරයි. දෙන්නම වපරයි නෝණගෙන් එව කවුද දැන් ඇත්ත එක්කෙනා ඇවිල්ලා තාත්තා පැත්තේ තමයි අල්ලගත්තේ ළමයිගේ ඒත් තේන. එයාලා කැමති නම් මොකද දන් දෙන කෙනානේ මේ පැත්තට ගියා. මේ මසුරු තාත්තගෙන් ඇති වැඩකුත් නැහැ. මොකෝ රකුසන් අධිග්‍රහිත පොකුණ වගේ. කන්නේත් නැහැ, කනගෙන කොට දෙන්නේත් නැහැ. දැනුත් ඉන්නවනේ මම. හොඳයි ඒ වගේ අයට මේ කතා හින් දැනගන්න එක නේද? එහෙම හොඳයි නේද? ඒකනේ මසුරුවා ඉන්නවනේ. ඉතින් දැන් අන්තිමට ගුව මෙයාට මතක් වුණා ඔළුවේ තියෙන දදේ කවුරුත් දැකලා නැහැ. දන්නේ කවුද? කොණ්ඩේ පීරණ කපුවා. අපේ බෝසතාණන් වහන්සේ. ආන්න කැඳෙව්වා. කැඳෙව්වම රක්දේව රජතුමා මොකද කරේ? එයාත් මවාගත්ත දදේ. දැන් කොණ්ඩේ බලල කිව්වා ගාතාවක් දෙන්නම වපරයි දෙන්නම කොරයි දෙන්නගෙම පිළිකා තියෙනවා. මං කොහොමද වඳුරගන්න? දැන් ඉතින් පීරක් නැහැ කියලා දැනගත්තම ඇත්ත ඉල්ලීස සිටුවරයට ක්ලාන්තය ඇදුනා. ඇදගෙන වැටුන බිම. ඊට පස්සේ තාත්තා සක්දි රජතුමා අහසට පැන්නගල කොරයිසමනි මම ඉල්ලීස නොවෙයි මම මොහුගේ පියා මොහු මගේ දන් සැල් බිඳ දමලා දැන් ලෝභ වුණා ඒකට දඬුවම් දෙන්නේ මං ආවේ කියලා පැන් කියලා සී ආරං කිව්ව උඹ දන් දුන්නේ නැත්නම් අදින් පස්සේ මං උඹගේ ධනෙ ඔක්කොම නැති කරනවා කිව්වා මේ ආයුධයෙන් ගහලම මරණවා කිව්වා
ආන්නේම සැරකරලා බය කරලා තමයි පුතාට දන් දෙන්නේ ගැන් එදා ඒ කවුද සද්දරයිතුමා මුගලන් ස්වාමීන් වහන්සේ කපුවා අපේ බෝසුන් වහන්සේ රජතුමා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ එදා ඉල්ලිස සිටුවරේම ද අදත් ඒ වගේනේ ලෝභකම් වුණත් පුරුදු වෙලා එනවා අර වගේම තමයි දමණය වීමත් පුරුදු වුණා අදත් දමණය වුණා එන අපි සාදු කියලා අනුමෝදන් වෙන්න ඕනේ මේ පාරමිතාවනේ කොච්චර වටිනවද දැන් මසුරු මල තියන මේ වගේ කෙනෙක් දමණය කරන්න ලේසිද අපිට බෑනේ නමුත් ඒ අනුභවයේ ඍදි බලයෙන් දමණය